අයිබවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයේ නවදහනේ පුවත් සිරස්තල වෙත හදිසි නීතිය හෝ ක්‍රියාත්මක කර අධ්‍යාපනය සුරක්ෂිත කරනවා ජනපති කියයි රටේ ජනතාවගේ වගකීම ගැන කියන සජිත් රටට බොරු කරලා රට පාලනය කරන මෙවන් ගමනකට අපි තව දුරටත් ඉඩ දෙනවාද දැන් අවධානය දේශීය පුවත් වෙත මෙරට ආර්ථිකය ගොඩ ගැනීමට හැකි වූයේ නැත්නම් අද ශ්‍රී ලංකාව තවත් කෙන්නාවක් බවට පත්වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා ඒ ජනපති පරිසර සම්මාන උළෙලට එක් වෙමි මෙම උත්සවයේදී සියත යලිත් සම්මානයට පාත්‍ර කරමින් සබා වැඩසටහන සම්මානෙන් පිදුම් ලැබුවා ජනාධිපති පරිසර සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා chemical industry hotel sector දේශගුණ විපර්යාසය අවම කිරීමේ වැඩ කටයුත්ත අපේ ආර්ථික ප්‍රතිපත්තියට ඇතුල් කරලා තියෙනවා අප්‍රිකාවේ ආසියා රටවල් ගණනාවක් ණය වෙලා තියෙනවා. ඒ අය දැන් ණය සහන ඉල්ලනවා. ඒකට අපිත් සහයෝගය දීලා තියෙනවා. මම සහයෝගය දුන්නේ නැහැ ආසියාවේ ණය සහනට. මං කියවා ලංකාවේ ණය ප්‍රශ්නේ අපි විසඳ ගන්න. අප්‍රිකාවගේ ණය සහනේ නෙමෙයි ණය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න කියලා. ඉතින් අපි කොහොමද අපේ ගමනේ දැන් ගිහින් අපි පළවෙනි පියවර අරගෙන තියෙනවා. ඒ කියන්නේ අපි විශේෂයෙන් බංකොලොත් භාවයෙන් ඉවත් වෙලා තියෙනවා. දැන් අපිට යන ගමනක් ආර්ථික පරිවර්තන නීතියෙන් අපි සම්මත කළේ ගමන අපි අන්ටම. යුක්‍රේන් යුද්ධේ නවත්තන්න. ගාසාවල යුද්ධේ නවත්තන්න. යුද්ධේ නවත්තලා පැලස්තීන රාජ්‍ය අවුරුදු පහකින් ඇති කරන්න ඉස්රායලේ ආරක්ෂාව ගැනත් පියවර ගන්න. මේ වුමනා නැති ප්‍රශ්න. ඒත් මේ ප්‍රශ්න වලට යන නිසා අපිට අනික් වැඩ කටයුතු වල නැ මුදල් ඒ රටවල් වල තිබෙනවා ඒ මුදල් යොදවන්නේ යුද්ධයටයි තමන්ගේ බල අරගලේ අපි දැක්කලා තියෙනවා මේ දවස්වල කිනියාවේ තියෙන කෝලහල වෙඩි තියලා 20ක් විතර මැරිලා මේකයි වෙන්නේ ආර්ථික හදන්න නැත්තම් ලංකාවේ මේක අරගෙන අපි ස්ථාවර බව ඇති කරේ නැත්තම් අපිත් ඒ තත්ත්වයට යන්නේ ලංකාවට උදව් இல்லන්නේ එහෙම අපි අපේ ණය බේරගෙන අපි යන්න ඕන ඉදිරියට අපිට ශක්තියක් තියෙනවා ඉදිරියට යන්න අපිට ඥානෙ තියෙනවා ඉදිරියට යන්න අපි බැහැලා දැන් මේ මාර්ගය යන්න ඕනේ සොබදහමේ අපූර්තෙන් සොයා යන සීත රූපවාහිනිය ඔස්සේ විකාශය වන සොබා වැඩසටහනද මෙහිදී ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවා ජනමාධ්‍යංශයේ රූපවාහිනී සිංහල මාධ්‍ය වැඩසටහන් සඳහා පිදෙන ලෝකඩ සම්මානයෙනුයි සොබා වැඩසටහන පිදුම් ලැබුවේ එම ජනාධිපති පරිසර සම්මානය ලබාගත්තේ සොබා වැඩසටහන අධ්‍යක්ෂණය කර ඉදිරිපත් කරන තරංග ප්‍රසාද් හේරත් විසිනුයි මන්නාරම සුලන් විදුලි බලාගාර ව්‍යාපෘතිය නිසා කෝටි ගණනක මුදල් කොල්ලයක් සිදුවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ රත්නපුරයේ පැවති රැස්වීමකට එක් වෙමිනුයි. සමගී රණවිරු බලවේගයේ 7 වෙනි දිස්ත්‍රික් සභා රැස්වීම පැවැත්වුණා. ඒ රත්නපුරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්ුයි මෙම රැස්වීම පැවැත්ුණේ. ඔබ දන්නවද මේ බංකොලොත් රටේ මන්නාරම් බල ප්‍රදේශයේ මෙගාවට් 500ක සුළං විදුලි බලාගාරයක් ලබා ගන්නට රාජ්‍ය ගිවිසුමක් කියලා තරඟකාරී ක්‍රමවේදෙන් බැහැර වෙලා මෙගාවට් 500ක සුළං විදුලි ව්‍යාපෘතියකට ටැරිෆ් රේට් එක එකඟ වෙලා තිබෙනවා 7.826. කොහොම හරි අර විදුලි බල මණ්ඩලයේ ටෙන්ඩරේ මෙගාවට් 50ේ තරඟකාරී ටෙන්ඩරේ අර එන්විලොප්ස් ඕපන් කරලායි ප්‍රයිසිං බලන එක තවදුරටත් නතර කරගන්නට බැරිව සිටීම තුළ ඒ ඉන්ඩිලප්ස් එක ඕපන් කරා මෙගවට් 50ේ තරඟකාරී ක්‍රමය තුළ ගිය වැඩපිළිවෙලේ මිල ගණන ඇමරිකානු ඩොලර් 7.48. තරඟකාරීත්වයකින් තොරව අරගිය මෙගවට් 500ේ ව්‍යාපෘතියේ ඇමරිකානු ඩොලර් 7.826. මෙන්න හොරකම එලිපිටම සිදුවෙන ආකාර මට දැනගන්න කැමති මේ වැඩි වුණු ඇමරිකානු ඩොලර් 7 ප්‍රමාණය කැබිනට් එකේ කවුරු අතරද බෙදුනේ කියන එක දැනගන්න කැමතියි. කවුද හොරා කෑවේ? කවුද මංකොල්ල කෑවේ? කවුද ලැජ්ජ නැතුව පබ්ලික් ටෙන්ඩර් එකකට යන්න තිබෙද්දි ඒක අමතක කරලා ගජමිතුරු ගිවිසුමකට එළඹුණේ?
ජනතාව අපේක්ෂා කරන වෙනස ජනපති රනිල්ට ඉටු කරන්නට බැරි බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මඩකලපුව දිස්ත්‍රික් සමුළුවට එක් වෙමුණුයි. ජාතික ජනබලවේගයේ මඩකලපුව දිස්ත්‍රික් සමුළුව පැවැත්වුණා. ඒම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. අද තියෙන වෙනසක අවශ්‍යතාව වෙනින් උද්ඝෝෂණයක් උද්‍යෝගයක් තිබෙනවා. ඒ වෙනස ඇති කිරීම සඳහා තීරණාත්මක ජනාධිපතිවරණයක් ඒමට නියමිතව තිබෙනවා. කාටද මේ වෙනස ඇති කළ හැකි වන්නේ? රනිල් වික්‍රමසිංහට පුළුවන්ද? රනිල් වික්‍රමසිංහ වෙනස් නායකයෙක්ද? 1977 ඉඳන් මේ දක්වා ආණ්ඩු පාර්ලිමේන්තු නියෝජනය කරන නායකයෙක්. අවුරුදු 47, ඒ කියන්නේ මොකද්ද? පැරණි අය මලකඩ කාපු නායකයෙක්. අවුරුදු 50කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන්නේ අධ්‍යාපන ඇමති, විදේශ ඇමති වගේ, තරුණ ඇමති, අගමැති, ආර්ථික ඇමති, මුදල් ඇමති, ජනාධිපති තවමනෝ වෙනසක් වෙනුවෙන් මොකද්ද මේ? ඉඳා ජනතාවගේ අපේක්ෂාව වෙනසක් වුණාට රනිල්ගෙන් ඒ වෙනස දෙන්න බෑ. ජාතික සම්පත් විකුණා රටේ ඇති ගැටලු වලට විසඳුම් සොයන්නට බැරි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂයේ නියෝජිතයන් මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුවේ පැවති ජන හමුවකදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මින්නේරිය ආසන බලමණ්ඩල ජන හමුව පැවැත්වුණා. ඒ එම පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙනුයි. අපි දකිනවා මෑත කාලේ ණය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව කතා කරනවා. අපි එක පැත්තකින් සතුටු වෙනවා ණය ගෙවන්න යම්කිසි කාලයක් හම්බෙලා තියෙනවා. හැබැයි අපේ හාමුදුරුවනේ යම්කිසි කාලයක් පමණයි හම්බෙලා තියෙන්නේ. අපි ඒ ණය ගෙවන්න ඕනේ. යම්කිසි කෙනෙක් හිතනවා නම් රටේ ජාතික සම්පත් විකුණමින් මේ ණය ගෙවීම තුල මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා, ඒක කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. විකුණන්න හරි ජාතික සම්පතක් ගොඩනැගුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒවා හදපු නිසා. නායකයෝ මේ පොළොන්නරුවේ එක මන් දන්නේ පොළොවේ වරදක්ද කියලා සමහර අයට එන්නෙම ඉහළ පුටුව ගන්න. පොළොන්නරුවේ හිටපු නායකයෝ කන්න දීපු අත හපා කෑවට දැන් තමයි නියම නායකයා පොළොන්නරුවට බී වුණේ සිරිපාල ගම්ලත්. බය නැතුව කියන්න ණයත් නැහැ බයත් නැහැ කිය. පොළොන්නරුවට බෙදලා අපිටත් දෙන්න හාල් තියෙනවා. අපේ නායකයෝ මේ රට වෙනුවෙන් කරලා තියෙන්නේ මාස දෙක තුන තිබිච්ච ප්‍රශ්න විසඳන එක නෙමෙයි. අපේ නායකයෝ මේ රටට කරලා තියෙන්නේ අවුරුදු 30, අවුරුදු 50, අවුරුදු 60 මේ රටේ කැකෑරි කැකෑරි තිබිච්ච ඒ දැවැන්ත ප්‍රශ්න විසඳන එක. අපි මේ රට වෙනුවෙන් නැගී හිටියොත් අපිට බයියෝ කියන එක අපිට සැපක්. මේ රට වෙනුවෙන් පෙනී හිටින අපි වහල්ලු කියන එකත් ආදරයෙන් පිළිගන්නම්. ජනාධිපතිවරයා ජාතිය ඇමතීම සහ මැතිවරණය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. මේ රට ලෝක සිටියමෙන් කඩාගෙන වැටෙන්න දෙන්නේ නැතුව එතනින් උඩට ගොඩගත්ත නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා. රටක් මෙහෙවනවා කියන එක තේ කඩයක් කරනවා වගේ නෙවෙයි. ජනාධිපතිතුමා ලංකා ආණ්ඩුවත් විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා. ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ගිවිසුම් වලට අස්සන් දෙමීම කරන කොටගෙන ජාතිය අනාගතය පිළිබඳ අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා. මම දැක්කා සුබ පණිවිඩයයි මේ මොහොතේ ජනාධිපතිවරයා විය යුත්තේ රනිල් කියලායි පෝස්ටර් ලංකාවේ හැම තැනම අලවලා. ඒකෙන් උත්සාහ කළේ මම තමයි කියලා කියන්න මේ රැවටිල්ලට ජනතාව රවට්ටන්න ලේසි වෙන්නේ නැහැ. රටට හොඳක් වෙන්න දෙයක් වෙන්න යනකොට ඒකට තීර්ෂ්‍යා කරන උන් ටිකක් ඉන්නවා. අපි හැමතිස්සෙම දොස්තර කෙනෙක් යනකොට අපි හොයන්නේ හොඳම දොස්තර. රටේ නායකයා පත් කරගද්දිත් අද්දකීම් තියෙන අභියෝගකට මුහුණ දෙන්න වැඩ කරලා පෙන්න කෙනෙක්ව ගේන්න ඕනේ. හොඳම විහිළුව බලන්නකෝ මහා බැංකු මංකොල්ලේ ගැන විශාල ලෙස ජනතාව අතර මතයක් අරන් ගියේ මහින්ද ආනන්දයි ප්‍රසන්න රණතුංගයි. අද ඇවිල්ලා කියනවා රනිල් වික්‍රමසිංහ තමයි මෑන් කියලා. ඉතින් අපි මොනවාද ඒකට කියන්නේ? ඉතින් ඊයේ රනිල් වික්‍රමසිංහ සීතාම්බර සළුව ඇඳගෙන මම නිර්වස්ත්‍රයෙන් නෙවෙයි ඉන්නේ කියලා කිව්වා. ඔය නිර්වත දැකපු අය මේකේ අවදානම ගැන කලිනුත් කිව්වා. අපිට කියන්න තියෙන්නේ රනිල් වික්‍රමසිංහ
සිංහ තමන්ගේ හෙළුව හොඳටම පෙන්වුවා. IMF එකේ හෙළුවත් පෙන්වුවා. ඇමරිකන් ඉන්දියන් මැදිහත් වීමේ හෙළුවත් ඊයේ පෙන්වුවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වෙලාවේ වකිම බාරගත්තා. අද වෙනකොට ඒකේ සාර්ථක ප්‍රතිඵල අද අත්පත් කරගෙන තිබෙනවා. එතුමා අවුරුදු දෙකකට කලින් බාරගත්ත ඉලක්කය සහ රට තිබුණු තැනයි අද තියෙන තැනයි බලනකොට ඒක සුභාරංචියක් තමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඒ ගෙන ගියපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීම සඳහා අපිට අවස්ථාව ලැබුණේ. ඒ වගේම මේ සඳහා අවශ්‍ය යම් යම් අනපනත් පැනවීම් රාශියක් තිබුණා. ඒ කටයුතු අපි ඉතා කෙටි කාලයක් තුළ සාර්ථකව ඉටු කරපු නිසා තමයි අපිට මේ තත්ත්වයට එන්න අවස්ථාව ලැබුණේ. රට බංකොලොත් භාවයෙන් මුදව ගැනීම පිළිබඳව ජනාධිපතිතුමාටත් ලංකාණ්ඩුවටවත් දැන් ප්‍රකාශ කරන්න බෑ. ඒ කියන්නේ ප්‍රකාශ කරන්න ඕනේ අපිව බංකොලොත් කියලා ප්‍රකාශ කරපු ශ්‍රේණිගත සමාගම. ණය කපා හැරීමක් කළා නෑ. ණය කල්පිරෙන දිනේ කල්දැමීමක් තමයි කළා තියෙන්නේ. රටේ අවදානම බාරගත්තු ජනාධිපතිතුමාට මේ වෙලාවේ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරන්න කාටවත් ඉඩ දෙන්න බෑ. මේ ඕන ඕන විදියට නටන්න ඉඩ දෙන්න නෙවෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාරගත්. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. ජලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.